ආයුබෝවන්. පද්ධති විශ්ලේෂණය හා නිර්මාණය පිළිබඳව නිපුණතාවය යටතේ හත්වන කොටස මේ වීඩියෝව හරහා ඔබ වෙත ගෙන එනවා. අප මෙහි හයවන වීඩියෝව මගින් පද්ධති විශ්ලේෂක මෙවලම් ලෙස භාවිත වන දත්ත ගැලීම් ආකෘතිකරණය පිළිබඳව කතා කළා. එහිදී දත්ත ගැලීම් සටහනක් නිර්මාණය කිරීමට අවශ්‍ය සංරචක මොනවාද යන්න හඳුනා ගත්තා. මෙම හත්වන වීඩියෝවෙන් සන්දර්භ රූප සටහන හෙවත් කන්ටෙක්ස් ඩයග්‍රෑම් පිළිබඳව කතා කරනවා. එහිදී ඔබට කිසියම් සිද්ධියකට අදාළව සන්දර්භ රූප සටහනක් ගොඩනගා ගන්නා ආකාරය උදාහරණයක් ඇසුරින් සාකච්ඡා කිරීමට නියමිතයි. අපි මුලින්ම සන්දර්භ රූප සටහන යන්න හඳුනා ගනිමු. එය පද්ධතියක් නිර්මාණය කිරීමේදී වියුක්තකරණයේ ඉහළම මට්ටමේ දත්ත ගැලීමේ සටහනක් ලෙස හඳුන්වනවා. එය භාවිතයෙන් සමස්ත පද්ධතියම තනි ක්‍රියාවලියක්සේ දක්වනවා. මෙය මගින් පද්ධතිය පිළිබඳව දල දැක්මක් දක්වනවා. ඒ නිසා බිඳුව මට්ටමේ දත්ත ගැලීමේ සටහනක් එහෙමත් නැතිනම් 0 level DFT ලෙසත් හඳුන්වනවා. පද්ධතිය තනි ඒකකයක් ලෙස දක්වලා එය බාහිර භූතාර්ථ සමගය කියන්නේ පද්ධතියට බාහිර පුද්ගලයන් ආයතන වෙනත් උපපද්ධති සමග දත්ත ගලණයන් සිදුවෙන ආකාරය නිරූපණයට යොදා ගන්නවා. එය ව්‍යාපාර කාර්ය ආකෘතිකරණයේ හෙවත් බිස්නස් ඇක්ටිවිටි මොඩල් වලට පසුව පද්ධතියේ ක්‍රියාකාරීත්වය දැක්වීමට අඳින පළමු සටහනයි. හොඳයි. අප කලින් උගත් මතකයේ ආවර්ජනය කළොත් දත්ත ගැලීම් සටහනක් නිර්මාණයට අවශ්‍ය සංරචක හතරක් පවතිනවා. ඒවා සන්දර්භ රූප සටහන් ගොඩනැගීමටත් භාවිත කරනවා. මෙම සංරචක ලෙස ඉලිප්සයක් තුල නිරූපණය කරන බාහිර භූතාර්ථ, කඩයිරි සහිත හෝ ඝනයිරි සහිත එක්පසෙකට තනි ඉතලයක් හෝ දෙපසට ඉතල දෙකක් යොදා නිරූපණය කරන දත්ත ගලන ක්‍රියාවලිය හා දත්ත ගබඩා ඔබට මතක ඇති. මේවායින් සන්දර්භ රූප සටහන ගොඩනැගීමට භාවිත වන්නේ බාහිර භූතාර්ථ, දත්ත ගැලීම් හා ඍජු කෝණාශ්‍රාකාර ව්‍යුහයක දක්වන පද්ධතියයි. දැන් ඔබ දන්නව සන්දර්භ සටහනක් නිර්මාණයට අවශ්‍ය කරන සංරචකත්, ඒවා රූපමය ලෙස නිරූපණය කරන ආකාරයත්. එහෙනම් අපි බලමු සන්දර්භ රූප සටහනක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා මුලින්ම බාහිර භූතාර්ථ සියල්ල නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඒ වගේම බාහිර භූතාර්ථයන් පද්ධතිය සමග සිදු කරන දත්ත ගලණයන් හඳුනාගත යුතුයි. පසුව පද්ධතිය කොටුවක් තුල දක්වලා බාහිර භූතාර්ථ සමග දත්ත ගලණයන් ඔස්සේ සම්බන්ධ කරනවා. සිදුවන දත්ත ගලණය කුමක්ද කියලා ඊතලය මත දක්වනවා. එම අඳින ඊතල එකිනෙක ඡේදනය වේ නොහැකි. ඔබ අඳින සටහන සංකීර්ණ නම් එවැනි අවස්ථාවක එකම බාහිර භූතාර්ථය ඉලිප්සාකාර ව්‍යුහ දෙකක දක්වලා සංකීර්ණ බව අඩු කරගන්න පුළුවන්. එය නිරූපණය කරන ආකාරය මේ වීඩියෝවේ ඉදිරියේදී ඔබට දක්වනවා. මෙය අප උදාහරණයකින් සාකච්ඡා කරමු. මේ සඳහා මාර්ගගත ක්‍රමයට පොත් සඳහා ප්‍රවේශ විය හැකි පුස්තකාල තොරතුරු පද්ධතියක් පිළිබඳව සලකමු. දීලා තියෙන සිද්ධිය හොඳින් කියවන්න. මේ ආශ්‍රයෙන් තමයි අපි පද්ධතිය ගොඩනගන්න යන්නේ. සිද්ධිය කියවලා අපි මෙහි තිබෙන බාහිර භූතාර්ථ මොනවාද කියන එක හඳුනා ගන්නවා.
එම අවස්ථාව සඳහා බාහිර භූතාරත පිළිබඳව සැලකුවොත් ඔබට පුද්ගලයා සමාජිකයා කලමනාකරණ මණ්ඩලය ලෙස හඳුනා ගන්න පුළුවන්. පුද්ගලයා කියලා භූතාරතයක් ගන්නෙ ඔබට පෙනෙනවා පුද්ගලයෙක් සමාජික අයදුම්පතක් යොමු කරන බව. එය අනුමත කළොත් තමයි ඔහු සමාජිකයෙක් වෙන්නේ. ඒ වගේම එය අනුමත කරන්නේ කලමනාකරණ මණ්ඩලයක් හරහා. ඒ අනුව මේ භූතාර්ථ තුන අපි හඳුනා ගන්නවා. ඒවා රූපිකව දැක්වොත් අප ඒක වචනයේ ඉලිප්සයක් තුල දක්වනවා. ඔබට මේ රූප සටහනේ දක්වලා තියෙනවා. ඊළඟට අපි දත්ත ගලණයන් හඳුනා ගන්නවා. මෙය පහසු කරවා ගැනීමට වගුවක් තුලට භූතාර්ථයේ නම දී ඇති දත්ත ගලණයේදී එම භූතාර්ථය ප්‍රභවය ලෙස ක්‍රියා කරයිද නැතිනම් ග්‍රාහකයා ලෙස ක්‍රියා කරයිද යන්න ඇතුළත් කරනවා. එය මගින් ඊහිස තිබිය යුත්තේ කුමන දිශාවටද යන්න තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙහි ඇති පළමු අවස්ථාව සලකමු. එය පුද්ගලයා විසින් සමාජිකත්ව අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාව. මෙහිදී පුද්ගලයා ප්‍රභවය ලෙස ක්‍රියා කරනවා. එය යොමු කරන්නේ කලමනාකරණ මණ්ඩලයට. ඒ නිසා ඒ පූර්තාර්ථය ග්‍රාහකයා වෙනවා. එවිට දත්ත ගලණය ලෙස ඊතලයේ මත සමාජික අයදුම්පත ලෙස ලියා තියෙනවා. ඊළඟට සිද්ධියේ සඳහන් වෙනවා අනුමත කරන ලද සමාජික අයදුම්පත කලමනාකරණ මණ්ඩලය විසින් පද්ධතියට යොමු කරන බව. එම දත්ත ගලණයේදී ප්‍රභවය කලමනාකරණ මණ්ඩලය වෙන අතරේ ග්‍රාහකයා වෙන්නේ පද්ධතිය. ඒ නිසා බාහිර භූතාර්ථය වන කලමනාකරණ මණ්ඩලයේ සිට පද්ධතිය වෙත ඊතලය අඳිනවා. ඒ ඊතලය මත අනුමත සමාජික අයදුම්පත ලෙස දක්වනවා. ඒක තමයි ගලන දත්තය. ඔබට පෙනෙනවා මෙහි එක් දත්ත ගලනයක් පොත් විස්තර කියලා. එයට තිබෙන්නේ ප්‍රභවය පමණයි. එහෙමනම් එයත් ග්‍රාහකයා විදියට පද්ධතිය අරගන්නවා. ඒ වගේම එකම භූතාර්ථය එකම දත්තය සඳහා ප්‍රභවය හා ග්‍රාහකයා දෙකම වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට සමාජිකයා පරිශීලක නම හා මුරපදේ යන දත්තය භාවිත වන අවස්ථාව සලකමු. මෙය අපට එකට දැක්වුවාට අවස්ථා දෙකක්. ඒ කියන්නේ පළමුව සමාජිකයා කේත ඇතුළත් කළාම පද්ධතියෙන් ඔහුට පරිශීලක නමක් හා මුරපදයක් ලබා දෙනවා. ඒ වෙලාවේ සමාජිකයා ග්‍රාහකයා විදියට ක්‍රියා කරනවා. ඉන්පසු ඕනම අවස්ථාවකදී ඔහු පුස්තකාල තොරතුරු පද්ධතියට ඇතුළත් වෙනවා නම් පරිශීලක නම හා මුරපදය ඇතුළත් කරන්න ඕනි. එවිට ඔහු ප්‍රභවයත් පද්ධතිය ග්‍රාහකයාත් විදියට ක්‍රියා කරනවා. මේ විදියට සිද්ධිය අවබෝධයෙන් කියවමින් වගුව නිවැරදිව ගොඩනගා ගත්තොතින් අපිට නිවැරදිව සන්දර්භ රූප සටහනක් ගොඩනගන්න පුළුවන්. මේවා උපයෝගී කරගෙන සන්දර්භ රූප සටහන ගොඩනගනවා. පළමුව අපි පද්ධතිය නිරූපණය කරමු. මෙයට උචිත නමක් සිද්ධියේදී අපිට දීලා තියෙනවා නම් මේ යොදා ගන්නවා. නැතිනම් සුදුසු නමක් ඔබ යෝජනා කළ යුතුයි. මෙහිදී අපි පුස්තකාල තොරතුරු පද්ධතිය ලෙස සිද්ධියේදී දීලා තියෙන නමම භාවිතා කරමු. ඊට පස්සේ වගුව උපයෝගී කරගෙන භූතාර්ථයෙන් භූතාර්ථයට දත්ත ගලණයන් සටහන් කරමු. පළමුව පුද්ගලයා යන්න යොදා ගනිමු. එය සම්බන්ධ වෙන්නේ කලමනාකරණ මණ්ඩලය කියන බාහිර භූතාර්ථයේ සමග පමණයි. අපි එය හඳුනාගන්නේ වගුවෙන්. අප සලකන දත්ත ගලණයේ ග්‍රාහකයා හා ප්‍රභවය සැලකීමෙන් මේ හඳුනා ගන්න පුළුවන්. සමාජික අයදුම්පතේ ග්‍රාහකයා කලමනාකරණ මණ්ඩලය වෙනවා. කලමනාකරණ මණ්ඩලය අනුමත කළාට පස්සේ ලැබෙන සමාජික කේතය ග්‍රාහකයා වන පුද්ගලයාට ලබා දෙනවා. මෙහිදී බාහිර භූතාර්ථ දෙකක් අතර දත්ත ගලණයක් සිදු වෙන නිසා කඩඉරි සහිත ඊතල මගින් දක්වනවා. ඊළඟට අපි කලමනාකරණ මණ්ඩලය කියන බාහිර භූතාර්ථය සලකමු. එහි අනුමත සමාජික අයදුම්පත පුස්තකාල තොරතුරු පද්ධතියට ඇතුළත් කරනවා. එය පරීක්ෂාවෙන් ඊට අදාළ සමාජික කේතය පද්ධතිය මගින් කලමනාකරණ මණ්ඩලයට යොමු කරනවා. දැන් මෙම කේතය ලද පුද්ගලයාට
සමාජික භාවය හිමි වෙනවා. ඔහු සමාජිකයා කියන බාහිර භූතාර්ථය තුලින් නිරූපණය කරනවා. සමාජික කේතය ඇතුළත් කරනවා. එයට අදාළව පරිශීලක නම හා මුරපදය පද්ධතියෙන් නිකුත් කරනවා. ඉන්පසු මෙම පද්ධතියට ඇතුළත් වීමට නම් ඔහු පරිශීලක නමත් මුරපදයත් ඇතුළත් කළ යුතුය. එයට පසු ඔහුට අවශ්‍ය ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. අපි හිතමු ඔහු පොත් විස්තර ඇතුළත් කිරීමක්. ඊට අදාළ ප්‍රතිචාරය ලෙස පද්ධතියෙන් පොත් ලයිස්තුවක් ග්‍රාහකයා වෙන සමාජිකයාට ඉදිරිපත් කරනවා. අපට දීලා තියෙන සිද්ධියට උචිත පද්ධතිය වන්නේ මෙයයි. එයට අදාළව අපි හිතමු සමාජිකයා යන්න දැක්වීමේදී ඔබට ඊතල ඡේදනයක් වෙනවා වගේ දෙයක් කියලා. එවිට අප එම භූතාර්ථය අනු පිටපත් එහෙම නැතිනම් ඩුප්ලිකේට් කරනවා. එය දක්වන්නේ සමාජිකයා කියලා දක්වන රවුමෙ දැක්වෙන ආකාරයට ඇල ඉරක් අඳිමින්. මෙම වීඩියෝවෙන් සන්දර්භ රූප සටහනක් නිර්මාණය කරන ආකාරය සාකච්ඡා කළා. ඊළඟ වීඩියෝව තුලින් පළමු මට්ටමේ දත්ත ගැලීම් සටහනක් හෙවත් ලෙවල් 1 DFD පිළිබඳව කතා කරමු. ස්තුතියි.